අවසරයි සරණස දෙවත් සයනස ජීවිතේ මරණයට දානවා කියන කාරණේ ඒ දැන් අපි මෙතන ගත්තත් ඕනේ භික්ෂුවකට කරන්න පුළුවන්ද නැත්නම් ධර්ම මාර්ගය තුල යම් සම්දිස්ථානයක් තියෙනවද ඒක සයනස සද්ධාව අචල සද්ධාව බවට පත් වෙලා අචල සද්ධාව තුලින් තමයි යාගයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ජීවිතේ මරණයට දාන්නේ බුදුරයන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් ඒක මාර්ගය තුල ශක්තිමත් ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වූ ආකාරයෙන් එයා තුල වැඩිලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ ශක්තිමත් ආකාරයෙන් වැඩිච්ච තැන තමයි එයා ජීවිතේ මරණයට දානවා කියන තාරණ එයා දෙපාරක් එයා හිතන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ උදෙසායි ජීවිතේ මරණයට දාන්නේ. ධර්මරත්නයේ උදෙසායි ජීවිතේ මරණයට දාන්නේ. එතෙන්ද ස්වාමීන් වහන්සේ මාර්ගය තුලින් අපේ හිත වඩවල දෙනවා. ඒක අපිට බලෙන් ඇති කරගන්න බෑ. ඒක අපි මේ සියදි විනාසා ගන්නවා එහෙම නැත්නම් ජීවිතය නැති කරගන්නවා වගේ කාරණයක් නෙමෙයි. එතනදී අපි සිවිදත් දිවිනාසා ගන්නවා කියන්නේ එතන අපි ආදරයත්, ද්වේෂයත්, උපේක්ෂාවත් ඔය සියල්ලම දරාගෙන ඒ සියල්ල සිද්ධ වෙන්නේ. නමුත් මෙතෙන්දී ජීවිතේ මරණයට දානවා කියන්නේ යාට ඇලීම්, ගැටීම්, උපේක්ෂා සියල්ලම අතහැරෙනවා. ඒ සියල්ලම විතරක් නෙමෙයි යාට නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් අතහැරෙනවා. නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් යාට ඒ වෙලාවේ අතහැරෙනවා. ඒ කියන්නේ මේක ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ සම්පූර්ණයෙන් වැඩුණාට පස්සේ මේ අචල සද්ධාම තුලින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් එයා එතෙන්ට එන්නේ ස්වාමීන් වහන්සේ. ඒ එතෙන්ට එන්න එතෙන්ට අපි මාර්ගය තුල වඩ아가න ශක්තිමත් වෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම නැතුව ජීවිතේ මරණයට දානවා කියන්නේ ඒක මෝහයේ තියෙන තැනක්. එවැනි එතන මෝහයක් තියෙනවා. ඉතින් මෙතනදී ජීවිතේ අතහැරෙන ඔයාට ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන් විතරක් නෙමේ නිවන කෙරෙහි තියෙන තෘෂ්ණාවත් එයාට අතහැරෙනවා. එයා නිවන බලාපොරොත්තු නෙමේ ජීවිතේ මරණයට දාන්නේ. නිවන මරණ එතන නිවන බලාපොරොත්තුව දානවා නම් මරණයට එතනත් බලාපොරොත්තුවක් තියෙනවා පංච උපාදාන ස්කන්ධයක් තියෙනවා එයා බලාපොරොත්තුවක් ඇති කරගන්නවා එතෙන්දී ආර නිවන කියන කාරණේත් අදාළ නැහැ එයා ඒකත් අයින් කරනවා ඒ කෙරෙහි තියෙන තෘෂ්ණාවත් එයාට අයින් වෙනවා එහෙනම් ස්වාමීන් වහන්සේ මෙතෙන්ට එන්නේ මාර්ගය තුල අපිව ශක්තිමත් කරන්න ඕනේ ඒ මාර්ගය තුල ශක්තිමත් කරන්නේ මේ සංසාර බයමයි සංසාර බයේදී ආ තවත් එක මොහොතක් මේ සංසාරේ රැඳෙන්න ඕනේ කියලා චිත්තයක් එයාට ඇති කරලා දෙන්නේ නැහැ එතනදී ඉතින් සංසාර බයමයි ස්වාමීන් වහන්සේ මේක තමා තුලින් වැඩිම තුලින් ඇති වෙන්න ඕන දෙයක්. වැඩිම තුලින් ඇති වෙන්න ඕන දෙයක්. ඒක අපිට බලෙන් ඇති කරගන්න බෑ. බලෙන් ඇති කරගන්න බෑ. ඒකයි කියන්නේ සංසාර බයම දකිමින් සංසාරයේ තියෙන කොතනකවත් දායකයා වේවා, පන්සල වේවා, ආරණ්‍ය වේවා මේ කොතනකවත් තියෙන බැඳීමකට තෘෂ්ණාවකට අපිට අහුවෙන්න බෑ. ඒක සමාගයේ මාර්ගය තුල තමයි ශක්තිමත් වෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මට තියෙන අත්දැකීමක්. තව කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්. මට වෙච්ච දේ තව කෙනෙකුට වෙනවා කියන කාරණේ මට කියන්න බෑ. මං මොකක් හරි ලැබුව අත්දැකීමක් තුළ ඉඳන් මං කියන්නේ ස්වාමීන් වහන්සේ. එතනදී මා වෙතෙන්ට දාන තන සරස්ුවේ සද්ධාව එතන කිසිම බියක් ඇති වුණේ නෑ ස්වාමීන් වහන්සේ. බියක් ඇති වුණේ නෑ. මං එක්තරා දවසක එක්තරා රාත්‍රියකදී මං අවසාන තීරණයක් ගත්තා. ඔබට මේ දෙන අවසාන දාන වේලයි අද දවල් දුන්නේ කියලා ස්වාමීන් වහන්සේ. මං ඒකට කැලේ කුටියක හිටිය ගල් කුටියට ඒ වෙලාවේ මං මාතුලින් තීරණයක් ගත්තා. මොකද මේක බොරු කරන්න බෑ. තමන්ගේ හෘද සාක්ෂියත් එක්කයි තමන්ගේ පංච උපාදානස්කන්ධයත් එක්කයි මෙතන මේ සටන් කරන්නේ. ඒ නිසා මම තනියම තීන්දුවක් ගත්තා. ඔබට දෙන අවසාන දාන වේලයි මේ දුන්නේ කියලා ස්වාමීන් වහන්සේ. මොකද මාතුල ගිලියෙන් නැති කෙලෙස් ධර්මයක් තිබ්බා. මට තේරුණා ජීවිතේ යම් පුංචි තැනකින් එල්ලිලා තියෙනවා කියලා ලෝකයත් එක්ක. මේක කඩා ගන්න තමයි මේ ප්‍රශ්නේ මතුනේ ස්වාමීන් වහන්සේ. මේක කඩා ගන්න ප්‍රශ්නේ මතුවෙන වෙලාවේ අවසානයේ මම එක්තරා රාත්‍රියකදී තීරණයක් ගත්තා ඔබට දෙන අවසාන දාන වේලයි අද දවල් දෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ. අද දවල් දුන්නේ කියලා. ඒක හිතට එකඟව ගත්තේ තීරණයක්. ආයිමත් හිතට වංචා කළා මෙතන කරන්න බෑ. තමා එක්කයි තමාගේ මේ ගනුදෙනුව තියෙන්නේ. ඒක අවංකව ගත්තා වූ තීරණයක්. හෙට උදේ පාන්දර මේ ආරණ්‍යෙන් කැලෙන් ඈතට 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 ගිහිල්ලා निराහාරව මැරෙනවා කියන තැනට තීන්දුව ගත්තා ස්වාමීන් වහන්සේ. හිතට අවංකව ගත්තේ. මොකද ඒසා විශ්වාසයි ධර්මයේ කෙරෙහි ඒසා විශ්වාසයි මේ මාර්ගය තුල වැඩිම තුලින් සකස් වෙන්නා වූ දෙයක්. ඒසා විශ්වාසයි ජීවිතයේ මරණයට වැටෙන මොහොතේ අවබෝධය කියන දේ ලැබෙනවායි කියලා පුතන් සද්ධාව විසීම විශ්වාසය සකස් කරලා දෙන්නේ. ඒකයි සද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කියලා කියන්නේ. මේ මාර්ගය තුල ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වැඩිම තුලමයි මේක සකස් වෙන්නේ. ඒ නිසා එවැනි තැනකට ස්වාමීන් වහන්සේ ජීවිතයේ මරණයට දානවා කියන්නේ එවැනි තැනක්. ඒ තැනේදී අත් වශයෙන්ම මායයක් දකින්න මේකව අල්ලන්න බැහැ කියන தත්ත්වය. මොකද හෘද සාක්ෂියට එකඟව තීරණය ගන්න. එයාට ජීවත් වෙන්න කැමැත්තක් නැහැ. එයාට ජීවත් වෙන්න කැමැත්තක් නැහැ. මොකද ඒසා යාට පංච උපාදාන ස්කන්ධයකට කලකිරීම සකස් වෙලා තියෙනවා. ඒ කලකිරීම සකස් වෙච්ච තැනදී යා ජීවත් වෙන්න හිතන්නේ යා මරණයටයි සැපයි කියලා දකින්න. නමුත් එයා දන්නවා මරණයට ජීවිතේ දාන වෙලාවේ එයා ජීවිතේ ධර්මයේ තුලින් අවබෝධයක් ලබනවායි කියන විශ්වාසය යාට එනවා ස්වාමීනි. මේක මාර්ගය තුල කරලා ඇති දෙනකදන විශ්වාසයක්මයි. නමුත් ඒ අත්දැකීම තව කෙනෙකුට නොවෙන්න පුළුවන්. ඒක හැමෝටම විය යුතුයි කියන කාරණයක් මම කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.